තෙරුවන් සරණයි, ආයුබෝවන්. දහම් පාසල් ප්‍රශ්න සහ පිළිතුරු 10 ශ්‍රේණිය පළවෙනි පාඩම. අපි මේ සාකච්ඡාවන් සිදු කරන්නේ අපේ අලුත්ම නාලිකාව සහ YouTube නාලිකාව සහ ඇප් එක ඔස්සේ. ඉතින් මම පළවෙනියටම ඔබට පෙන්වන්නම් අපේ අලුත්ම නාලිකාව. ඉතින් XM Easy කියන YouTube නාලිකාව. විභාගය පහසු කර ගැනීම සඳහා ගොඩක් මඟ පෙන්වීම්, ගොඩක් උදව් අපි මේ නාලිකාවසේ ඔබට ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡාවන් අපි පවත්වන්නට අදහස් කරනවා. ඒ වගේම කෙටි සටහන් ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. පාසල් දහම් පාසල් කියන සියලුම විෂයන් වලට අංශ කිහිපයක් යටතේම අපි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් XM Easy කියන මේ නාලිකාවේ පළවෙනි වීඩියෝ එක තමයි මේ අපි පටිගත කරන්නේ. ඉතින් තාමත් එක වීඩියෝ එකක්වත් එකතු කරලා නැහැ. ඉතින් හොඳට මතක තියාගන්න මෙන්න මේ විදිහට. ඔබට පුළුවන් නාලිකාව බලන්නට. මේ විදිහට ටයිප් කරලා ඔබට බලන්නට පුළුවන් අපේ නාලිකාව. නැවත නැවත මේ වීඩියෝ පාඩම් බලන්නට එක හොඳට මතක තියාගන්නට කියලා ඔබට මතක් කරනවා. හරි, ඊළඟට අපි නිර්මාණය කරපු දහම් පාසල් කෙටි සටහන් කියන ඇප් එක පිළිබඳව ගොඩක් දෙනෙක් මේ වෙනකොට දන්නවා. ඉතින් මේ ඇප් එකේ 10 ශ්‍රේණියේ අලුත් නිර්දේශයට අදාළ පාඩම් මේ වෙද්දි එකතු කරලා තියෙනවා. එකතු කරමින් ඉන්නව සමහර පාඩම්. හරිම පැහැදිලිව විෂය කරුණු අධ්‍යයනයට පහසු වෙන විදිහට අපි සටහන නිර්මාණය කරලා දහම් පාසල් කෙටි සටහන් කියන අපේ ඇප් එකට එකතු කරලා තියෙනවා. ඊට අමතරව තවත් දැනුවත් කරන්නට ඕන කාරණාවක් තමයි 1 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වාම සියලුම පාඩම්වලට අදාළව අපි කෙටි සටහන් මේ විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම පිළිතුරු හුරුව කියන විශේෂාංගයක් ඇතුළත් කරලා තියෙනවා. මේ විශේෂාංගයේ යටතේ තමයි අපි මේ කතා කරන්නට යන ප්‍රශ්න ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ශ්‍රද්ධාව බොදු පිළිවෙතෙහි පිවිසුමයි කියන පාඩමට අදාළ කෙටි සටහන. ඔබට පැහැදිලිව හරිම निराවුල්ව මේ සියලුම කොටස් අධ්‍යයනය කරන්නට හැකියාව තියෙනවා. ඉතින් අපි මේ කතා කරන්නට යන ප්‍රශ්න ඇතුළත් වෙන්නේ දහම් පාසල් කෙටි සටහන් කියන ඇප් එකේම පහළට යනකොට මෙන්න මේ විදිහට ඔබට දැක ගන්න පුළුවන් පිළිතුරු හුරුව කියලා විශේෂාංගයක්. ඒ විශේෂාංගයේ යටතේ 1 ශ්‍රේණිය 2 ශ්‍රේණිය වශයෙන් තියෙනවා. මේ විදිහට ගිහිල්ලා 10 ශ්‍රේණිය. 10 ශ්‍රේණියට ගිහිල්ලා 10 ශ්‍රේණිය පළවෙනි පාඩම පිළිතුරු හුරුව කියලා තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ විදිහට බලා ගන්නට පුළුවන්. ඉතින් පිළිතුරු හුරුව ශ්‍රද්ධාව බොදු පිළිවෙතෙහි පිවිසුමයි පළවෙනි පාඩම කියන ඒ මත ක්ලික් කළාට පස්සේ මෙන්න මේ විදිහට ඔබට දැක ගන්නට පුළුවන් මේ ප්‍රශ්න සහ පිළිතුරු. ඉතින් පළවෙනි ප්‍රශ්නේ තමයි බුදුදහමේ ශ්‍රද්ධාව පිළිබඳ වැරදි පිළිතුර. බුදුදහමේ ශ්‍රද්ධාව පිළිබඳ වැරදි පිළිතුර පළවෙනි ප්‍රශ්නේ. සම්පතක් ලෙස දැක්වේ, රත්නයක් ලෙස දැක්වේ, ධනයක් ලෙස දැක්වේ, බලයක් ලෙස දැක්වේ. සම්පතක් ලෙස දැක්වේ, රත්නයක් ලෙස දැක්වේ, ධනයක් ලෙස දැක්වේ, බලයක් ලෙස දැක්වේ කියලා පිළිතුරු හතරක් තියෙනවා. ඒ පිළිතුරු හතරෙන් නිවැරදි පිළිතුර. දැන් මෙතන අහන්නේ වැරදි පිළිතුර මොකක්ද කියලා. හරි පිළිතුරු තුනක් තියෙනවා. එක පිළිතුරක් වැරදි. ඒක තමයි තෝරන්නට තියෙන්නේ. එහෙම තෝරලා මෙහෙම සබ්මිට් කියන තැන ක්ලික් කළාට පස්සේ නිවැරදි නම් මේ විදිහට බලා ගන්නට පුළුවන්. ඉතින් දෙවනි ප්‍රශ්නේ. ශ්‍රද්ධාව බලයක් වන්නේ. ඉන් සියලු උවදුරු වලකාගත හැකි නිසාය, ශ්‍රද්ධාව තුලින් ඍද්ධි බලය ලබාගත හැකි නිසාය, ශ්‍රද්ධාව සීලය උපදවා ගැනීමට පිටුවහලක් වන බැවිනි, ශ්‍රද්ධාව
පෙරටු කොටගෙන නිවන් මගට පිවිසිය යුතු බැවිනි. ශ්‍රද්ධාව පෙරටු කොටගෙනම නිවන් මගට පිවිසිය යුතු බැවිනි කියලා පිළිතුරු හතරක් තියෙනවා. පිළිතුරු හතරින් නිවැරදි පිළිතුර වෙන්නේ හතරවෙනි පිළිතුර. ශ්‍රද්ධාව මුල් වෙලා තමයි නිවන් මඟට පිවිසෙන්නට ශක්තිය ලබා ගන්නට පුළුවන්. ඒ නිසායි ශ්‍රද්ධාව බලයක් ලෙස දක්වනු ලබන්නේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය. අනුපූර්ව ශික්ෂාවෙන්, අනුපූර්ව ක්‍රියාවෙන්, අනුපූර්ව ප්‍රතිපදාවෙන් දුකින් මිදී විමුක්ති ලාභියෙකු වන හැටි දැක්වෙන්නේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ, කීටාගිරි සූත්‍රයේය, ධම්මචේතිය සූත්‍රයේය, ආලවක සූත්‍රයේය. චුල්ලහත්ති පදෝපම සූත්‍රයේය, කීටාගිරි සූත්‍රයේය, ධම්මචේතිය සූත්‍රයේය, ආලවක සූත්‍රයේය. පැහැදිලිව පාඩමේ සඳහන් වෙනවා කීටාගිරි සූත්‍රයේ සම්බන්ධයෙන්. කීටාගිරි සූත්‍රයේ තමයි අනුපූර්ව ශික්ෂාවෙන්, අනුපූර්ව ක්‍රියාවෙන්, අනුපූර්ව ප්‍රතිපදාවෙන් දුකින් මිදිලා විමුක්ති ලාභියෙකු බවට පත්වෙන ආකාරය පිළිබඳව සඳහන් සූත්‍ර දේශනාව. ශ්‍රද්ධාව පිළිබඳව සාවද්‍ය ප්‍රකාශය වන්නේ, සාවද්‍ය ප්‍රකාශය වන්නේ, සාවද්‍ය කියන්නේ වැරදි ප්‍රකාශය. හතරවෙනි ප්‍රශ්නය, ශ්‍රද්ධාව ආකාර දෙකකි. ඔව්, අමෝලිකා ශ්‍රද්ධා, ආකාරවතී ශ්‍රද්ධා. ශ්‍රද්ධාව යනු භක්තිය වශයෙන්ද අර්ථ ගැන්විය හැකිය නැහැ. තෙරුවන් පිළිබඳව අවබෝධයෙන් යුක්ත වූ විශ්වාසය තමයි ශ්‍රද්ධාව කියන්නේ. භක්තිය කියලා කියන්නේ යම්කිසි ශාස්ත්‍රවරයෙක් පිළිබඳව බියමුසුව විශ්වාස කරන ස්වභාවයට තමයි භක්තිය කියලා කියන්නේ. ශ්‍රද්ධාව සැපතක් සැපයක් යැයි ධම්මපදයෙහි දක්වා ඇත. ශ්‍රද්ධාව සැපයක් යැයි ධම්මපදයෙහි දක්වා ඇත. ශ්‍රද්ධාව බෞද්ධ ප්‍රතිපදාවේ බීජයයි. ශ්‍රද්ධාව බෞද්ධ ප්‍රතිපදාවේ බීජයයි. සද්ධා බීජං කියලයි කසී භාරද්වාජ සූත්‍රයේ සඳහන් වෙලා තිබෙන්නේ. ඉතින් වැරදි පිළිතුර තමයි ශ්‍රද්ධාව යනු භක්තිය වශයෙන් දර්ථක ගැන්විය හැකිය කියන පිළිතුර. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය, ශ්‍රද්ධාව සම්බන්ධයෙන් කරුණු දැක්වෙන බෞද්ධ සූත්‍ර දේශනාවක් නොවන්නේ? ශ්‍රද්ධාව සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වෙන සූත්‍ර දේශනාවන් තියෙනවා. ඒ සූත්‍ර දේශනා අතරින් කිහිපයක් මෙතන දැක්වෙනවා. හැබැයි ශ්‍රද්ධාව පිළිබඳව සඳහන් වෙන්නේ නැති සූත්‍රයකුත් ඇතුළත් වෙලා තියෙනවා. චුල්ලහත්ති පදෝපම සූත්‍රය, ධම්මජේතිය සූත්‍රය, උදුම්බරික සීහනාද සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය. ශ්‍රද්ධාව පිළිබඳව සඳහන් නොවන සූත්‍රය කරණීය මෙත්ත සූත්‍ර දේශනාව. ඔය විදිහට පළවෙනි පාඩමට අදාළව ප්‍රශ්න 10ක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ඔබට මේ විදිහට අධ්‍යයනය කරන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන් දක්වන්නට ඕන, පෙන්වන්නට ඕන. මෙන්න මෙතන ඔබට පුළුවන් ඔබේ අදහස් දක්වන්නට, ඒ වගේම යම් කිසි දෙයක් දැනගන්නට තිබෙනවා නම් ඒ සම්බන්ධිනුත් මෙතන සටහන් කරලා තියන්න. අපි එතකොට ඔබට පිළිතුරු ලබා දෙනවා. එහෙමනම් අපි අද දවසේදී මේ සාකච්ඡා කරන්නට හේතුනේ දහම් පාසල් 10 ශ්‍රේණිය පළවෙනි පාඩමට අදාළ ප්‍රශ්න කිහිපයක් සහ පිළිතුරු කිහිපයක්. ඒ වගේම තමයි අපි මේත් සමගින් අපගේ නවතම නාලිකාව පිළිබඳව දැනුවත් කළා. ඒ වගේම ඇප් එක පිළිබඳවත් සඳහන් කළා. ඉතින් දහම් අධ්‍යාපනයට ගොඩක් වැදගත් වෙන නිර්මාණයන් විදිහට අපි ඔබට දිගටම මේ වැඩසටහන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඇප් එක පාවිච්චි කරන්නට කියලාත් මතක් කරනවා. ඒ වගේම අපේ නාලිකාව සමග එකතු වෙන්නට කියලාත් ඔබට මතක් කරමි. මේ පුංචි සාකච්ඡාව අවසන් කරනවා. ඔබට තෙරුවන් සරණයි.